ස්වාදන ෝපානී සම සහය ඇතිය ප්‍රධාන පුවත්විකාශය සමගින් මම අරුණජය කොඩී. මම ගයා ලක්්‍රුවනිී අවධාන යොමුකරම ප්‍රධාන පුවත්සි රස්ථල වෙත. පළමු රෝගයා හමුුවී දෙන තිස් නවයකට පසු ශවි ලංකාවෙන් හමු වූ වැඩින්ම කොරුුණා රෝගීන් ගණන අදර්වාර්තාවයි විසි දෙවනදා පොළඹින් ගම් පහින් අලුතරින් මින් ඉවත් කරන්න සිටි ඇඳරිනීතිය විසි හතතෙක් ලක්කරයි චන්දය කවදාද නැකෝතවම දෙගිඩියාවක කොරනාව හමුවේ ආදායම් අහිමි වුවන්ට වජයෙන් දෙන පන්දහස්සේ දීමනාව අකන්්ඩවම පාස්කු ප්‍රහාරයෙන් හිවතට පත් සැමවැඩුවෙන් තමන්ගේ ආගම සිහෙකොට වතාවත් කරන්න අගමැතිගෙන් ඉල්ලීමක්. ලේරයා බෙහෙත කොරෝුණා රෝගීන්ටදී අත්හදා වලන්න ට්‍රවන්්ටයේ සූදානමක් දේශය පුවත් මාර්තු එකළොස් වනදා මෙරටින් පළමු කොරෝණ රෝගයා වාර්තාවමෙන් පසු දිනක් තුළ රෝගින් වැඩිම සංඛ්‍යාවක්වාර්තාාව දිනී ලෙස අද දිනය සටහන් වනවා අද දිනේ වාර්තාාවූ සමස්ත කොුණ රෝගින්ගේ සංඛ්‍යාව තිස් දෙකක් ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරුණනා අරෝගින්ගේ සංඛ්‍යාව තුන් සය තුන දක්වා ඉහළගියා. චීනේ වූහාන් පලාාතයෙන් නවකොරෝණා වෛරසය පුංචියයට හිස ඔසවද්දි. ලෝකේ කවුරුවත්ම හිතුවෙන නහැ මේ ලෝක වසංගතයක් බවට පත්වේ කියලා. ලෝක වසංගතයක් බවට පත් වනත් මෙතරම් දරුණු බයංකාර වෛරසයක් වේ කියලා. වරුවත්ම හිතුව වෙන හ හැබැයි මේ වෙනකොට කොරුණ වෛරසය මුළු ලෝකයම දනගස්වලා හමාරයි. අපිත් ඒ අියෝගේයට මුහුණද දෙමින් නනවා ඒ අතරේ පිසූ දනම් අප රටේ තොරොතුරකට හැරනට. ඒ දවසේදී කොළඹ දොහ බණ්ඩාර්ණයක මාවත ප්‍රදේශයෙන් රෝගෙන් පිරිසක් හමුුවමත් එක්ක ඔවුන් ඇසරු කළ විශාල පිරිසක් නරෝධහයට මධ්‍යස්ථාන කර වගනයාමට සෞඛ්‍යෙ සහ ආරක්ෂක අංශ කඩිනමින් පියවරගත්තා. මේ වෙනකොට හමුුවමින් තිබෙන රෝගීන් සියලු දෙනාම ද හන ම ටිනන් අතරේ හුවවා කියලා යුදහමුදාපතිවරයා ප්‍රකාශයක් කලාා. එ වගේම අදවසේ දී? රෝ සහ ්‍රසන හදිසි ප්‍රතිකාර ඒකයක් කොළඹ ජාතික රෝහලේ විවෘත්ත කිරීමට කටයුතු කලා ඒ මේ කොරුණා රෝගීන්ට අවශ්‍ය කරන කඩිනම් පියවර ලබාගැනීමේ අරමුණින් අරගැනීමේ අරමුණින් මෙ අතරේ අංගඩ ජාතික බෝන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබවෙන් සිටි මස්ස එක්ොලහක් වය සැති පුංචි බිලිින්දිය ඇගේ නිවස්සට එන්නට අලිපතාවක් වාසනාවන්ත වුණ ඇයවෙන්න අපපු ප්‍රදේශී තමාජීවත්වන්නේ ඒ සතුරුදායක පොතත් එක්ක අපි සූදානම් අපේ රටේ අලුත් මොරතුරු බට අර්ගෙන එන්න නැව ේප. අදදිනේ බොලින්ම වාර්තාාවනේ රෝගීන් විසිහතර දෙනෙක් ඔවුන් හමුවී ඇතේ කොළොම දොලහ බන්ඩාර්නායක මාතප්‍රදේ නිලෝ දහනයටලක් මින්සට පිරිස අතරෙන් බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් විශේෂඥ වෛද්‍ය අනිජාසිංග මහතා ප්‍රකාශ කළ.ඉන් අන්තුරුව තවත් රෝගීන් අටනිකු වාර්තාාවා වුන්ද එම ප්‍රදේශය පදිංචිරුවන්වීම විශේෂත්වයක්. මෙම රෝගීන් තිස් දෙදනා මඟයි මෙරටින් වාර්තාාවූ සමස්ත රෝගීන් සංඛ්‍යාව තුන්සිය තුන දක්වා එහළගේ. රரோන ආසධදිතියන් එසි අනු නවදෙකු මෙමනිිට, රෝහල් කිහිපේක ප්‍රතිකාරල මිනිසිටනවා, එක් අයිකු අල්දිනේදී සුවේ ලබාපිටත්තුයාමත් සමග ස්ුවූ සංඛ්‍යාව අනු හතදක්වා ඉහලගියා. ක්ක විශෂන්යටේ සැයිත රගෙන් එක් සිවිසි දෙනකු පපතිකරලාව මිනිසටනවා සිදුව ඇති ර්ම සංක්‍යාව හක්. රට එක්තර ආකාරීකට මිහිල් කල්ලා තියෙනවා. ඉගටම රජයට බැහැ නට වහගෙන ඉන්න අපි තවදුරටත් බාබ සැල්වූන් නයිත ලබ් ඇැතුළු සිනමාශාලය ඇතුළු කුඩා හෝටල් විවෘත කිරීම සිදුවන්නේ නෑ. ජනතාවට මේ අලු තත්වය තුළ විසාාල වක්කීමක් තියෙනවා. ඒ දිනෙද අුතින් හම රෝගීන් කොළඹ කෙල්වත් බන්ඩර්නායක මවත සහ අවට පදිංචිකරුවවීමත් සමඟ එම ප්‍රේශේ තවත්පුදගලන් දෙසේසුදනකු ඒරප්‍රී දහයට පමණ විරෝධහන මධ්‍යස්ථාන කරය මු කෙරුණ අධදන හඳනාගත් රෝගී අර මෙම පුදගලන් සිින වයිවාර්තාාවන්නේ. ඊයේ හමුණ රෝගින් දාහත් දෙනාම හමුවන්නේ විරෝධයන්ට ලක් කරලා සිටිනායවලුන් ඒ දාහත් දෙනාගෙන් පාලොුස් දෙනෙක්ම හමුවවෙන්නේ මීට ප්‍රථම කාන්තාවක් බ්ඩාරණයක පුර කොටහෙන්න ප්‍රදේශෙන් හමුණ ජාතිකර ෝහලට ඇවිල්ලා ඒ කාන්තාවගේ ඊට පහසු දිනම සවාම පුරුෂාව පුතු දෙන්නව සම්බන්ධ වනා යෙදින දේ. ඒ කාන්තාවගේ අසල්වැසය හය දෙනෙක් හමුවුණ අවසාන්න භාගද පාලුස් දෙනෙක් වනේ ඒ කාන්තාවගේ අල්ලපු නිවසන් කමගෙර දහ දෙනෙකු දුරකට්ටි පස් දෙනකුත් ඒ නිවස අවට ඉන්නවලුන් ඇතම මේ පාලුස් දෙනාව මේ ආකාරයෙන් හමෝනේ නිරෝධහිනය අවසන් කල ප්‍රත්මාලට දේශයේ පුද්ගලයන්ති හර දෙෙකු අද නිවස් කරාපිටත්ව ගියා රත්න ල අන ්‍රිටනමවතෙන් අප පෙල් පස්ස වන. ද හමත් මගයි එම දේ පුද්ගලයන් ති හතරනෙක ප නි දහන ද්‍යථාාවනයව ම කෙරනේ ඔවුන් තවත් සතිි එකක කාලයක් ස්වවැන්දිි රෝධනට ලක්කරනවා. ඇදාවස කට මත ැසර පස් බස්තිකෙන් සරීමමයි විසි ායයට ලක් කරලා ඒගෙනපපු බඩුමුටතු ොක්කො වි විජායට ලක්ර මයි මසේ තුන්වන්ද වනකල් දින දාහතරක් නැවත නිවසේ තුළ ස්වයන් නිරෝධයනයට ලක් කරනවා. මීට අමතරව මේ ගමේ පවුල් එකසි හැට අටක් පමණ අපි ස්වයන් නිරෝධානයට ලක්කර. ඊ සිට ස්වයන් නිරෝධායනය අවසන් කරා සති දෙක ැයි ස්වන් නිරෝධාන ඉවරුණා කියලා ගේම් පිටයන්නත් බැහැ.වෙන්න්පු ප්‍රදේශයේ පුද්ගලයන් හයිසි දෙනකු මෙ වන පවිට යනෝදාායනය අවසන් කරතිබෙනවා. ම පන්සකට අි පිරිසක් ඉතාල ට පැමිියයයි. වවෙන්නපපුො සෞ්‍යේ යිද්‍යන දරී කොට්ටසට අයත් වෙන්නපපු ප්‍රදේශයක් ඉතාලයේ වැඩ කරන ජනතා විශාල වස්සයෙන් අප ප්‍රදේශේ ජීවත්තෙනවා. ඉතින් ඒ පැමිණි සියලුමයවලුන් අපේ ඉතාම සාර්ථකව නිරෝධයන කර. කොරුණා වරසය ආසාධනය වී අංගොට ජාතික බෝනෝක විද්‍යාතනේපතිකරලබමින් සිටි වෙන්නපපු ප්‍රදේශය පදිංචි මස්ස එකොළාක බිලිින්දිය සුවේ ලබා නිවසවිත රැගෙන එම ඊ සිදු කරුණා. බිලිියගේේ මව පිය ඇතුළ පවලේ හදනෙකු රෝගයට ගොදුරීම හේතුවෙන් තවදරටත් රෝහල් ගතව ප්‍රකාරලබ මිනිස්ටිනවා ඒක ලොකු පිනක්නය පවේ ලකරගන්න හයිද ක්දෙක් න මේ මාංසේන පැකී අද එක එක බමකුටනේ මේ තේරම ලංකායි ගීදනය කන්නදේ වගේ බවලා හලට ගඩාක් පවා. ගල්ල වටක නැගනි පපදේශයේ පුද්ගලයකු කරුණා පරක්ෂවසන හා ගිලන් ප්‍රයකින් කරපට රෝහලට යවීමට කටයතු කෙරෙනා ඒ ඔහු කොළඹ කෙසල්වත්තපදේශයේ නිවසකට ගොස්ති බීම හේතුවෙන්. එම නිවසෙහි කාන්තාවකට කොරුණාරෝගේ වැලදී ඇතයි මේ මෙ වනට තහවර ඇතිබෙනවා මෙම පුද්ගලයා ගේ නිවාසදා හතරක පුද්ලයන් හැදනෙකු නිවාසත් තුළම නරෝධහටලක්කර ඇති බව බෝපේ පෝද්ල සෞඛේ වෛදදිනට හරි කාර්යාලය පවසනවා. දිීනීතිය ලෙල් කිරීමත් සමග, ජනතාව හැරියුතු ආකාරය සම්බන්ධයෙන්, රජයේ වෛදිනිධාරන්ගේ සංගමය, ජනතතාාවට උපෙස්ල බාධනවා. ජයේ ඇදරිනීය ලිල් කල තියන්නේ එදි එද අ්‍යවශවස්ථාව නිෂ්ටරගන්. එනිසා අපි අපේ වගේ කීමෙන් බැහැරවෙන්න බෑ. සසාමාජයක් විදිර පුද්ගලය විදිර අපි තීරණය ක යතුදේ තමයි. අපි මේ ඇදිනීතිය ලිහිල් කළත් අනශ්‍ය විදියට ගෙවල්ලලින් එලියට බහිනයක නතරකල යතුයි. මොකද අපේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමින් තොරෝ පවත්තාගන් පුළුවන්වෙන්නේ යෝගෙ දරුණුව වෙන සං්‍යා පුළුවන්තර අඩුුණොත් විතරයි. නීති පපුති දොර්තමයතුව නැව ැනම් තුරු වස මති වෙනවා. ම රක්ෂ ද ති ෞද ලි ආක්ෂක ගමක සේවකයන් ආහාර ගත් බව කියන, ොම දොලාහ බන්ඩානනායක මවතපදශයේ නිස කාතාවකට සහ ඇගේ දරවාට කොර වෛනසේ ආසාධනෙව ඇති බව තහරුවීම ට හේතු . එම ආක්ෂක නිධහර රාජකාරි ක බව කියන ථාන ට ිට විශ හරමේ කර ආරක්ෂ නිදාහර හද ෙකද වි ෝදහනිස දායම කරතිෙනවා. එම කාන්තාවද නීතිපති දෙපර් මෙන්න්තු වේ ආක්ෂක නි ධාරණයක්. රரோona සහ ශසන හරිසිපතිකාය එකකයක් කොළම ජාතිකරෝහ ේද අද පෙමර වේ ෘත්තු කෙරු. ජාතිරෝහ ියෝච අධ්‍යක් ද ක මර ික සිංග හතාද මවස් ාවෙක් පසිටියයා. මේ අතර කොරෝුණා ආසධතයන් සඳහා ප්‍රතිකාර කරන මුල්ලෙරියාව රෝහලේ හෙදකාරය මණ්ඩලේ සඳහා නව නනිවාති කාරයක් ඉදිකරීමටයුතු ආරණ භෝුණ සුලංකා ගුවන් හමුදාමින් එදි කරන මෙම නනිවාතිකා ගාරය සඳහා ශ්‍රු ලංකා වරය අධිකාරය මුලමේ ප්‍රතිපාදන සපයනවා. මෙම රෝහලේ ප්‍රතිකාර ලබන, කොෝුණා රෝගින් සඳහහා ගුවන් හමුදාව මීට පෙරද ගොඩිනැකිි දෙදක් ඉ කලා. හොඳයි එමනන් අපි යාමූ ජාත්‍යන්තරයටට ජාතන්තරයක් මුලිමයන්නේ ලෝකේ බලවතා ඇමරිකාව පැත්තට. ඇමරිකාේ ්‍රන්ථ විියවෘත කරන්න කියලා මෙවැෙනකොට එරට ජනතාවරටපුර උද්ගෝෂණ පවත්තුනනාකාරයක් දකනට හැකිාව ලබෙනවා ඇමරිකා ජනාතිපත්තුමන් ො ්‍රපාත්ම ඉන්නෙ ජනාවගේ පැත්තේ. අපි බලමුූ ඉදිරිදී කොහොද මේ කටයුතු සිදබැන්නේ කියෙලා. එවගේම ඉන්දියාවත් සමහර නීති ලිහිල් කරන්න ඉන්ද අග්‍රාමාත නරන්ද්‍ර මෝදී මහත්මයාගේ අවදහනය යොමුවෙලා තිබෙනවා ඔහු ප්‍රියාමාර්ග අරගෙන තිබෙනවා කියලාත් අපිට ඉන්දදිියාව පැත්තෙන් පාර්තාපෙනවා. එසමගින් ලෝකයේ තවත්තුොරතුරුයි මේ. ැලියයා ෝෙස හා දැනට භාවිතට කගන්න යිඩ ොක් ෝොක්වීන් අවෂද, කොරුණ ෝගීන් හාරිසිය හතරිස්ින යොදාකනින් ඇමරිිකාව තුළල අත්හතා බැලීමට සූදනම බවයි එයටට ආරච මාර්ගසන හන් කරන්නේ ලිම් හ ස මති ව ඇමරිකා විෘත්තකිරීම බලකරම පට පු ද ගෝෂණ ප්‍රයක්ත්ම න දගෝෂයන්ට ම සහ ගෙල ද බයි නදිප ම් පවසන් ආසද තයන් පරක්ෂ කිරීම පරන ීගහව මගහරවා ගනීමට ආරක්ෂක නිෂ්පාදන පනත්ත බාත්මක කරන බව රන ්‍රම් පශකරන්න. CO- සහා පරීක්ෂණ මටම අවෂයක් සොයාගෙන තිබෙන බව චිකව විශ්වවිද්‍යාල බෝන රෝග පළිබඳ වෛද්‍යකම පවසනවා වන් ිය නම් මෙම වෂදය රෝගී ක පසෙක ත්. ද තිබෙනවා දෙදන හැරන ොට య ోගී සත ැතුන සෝ යි වන් දහන් වර ර క ද ඩ පුද ල පිළිබඳ ර ීම యෝ ంచි ර ාද තිබෙනවා මයි පවති ත්ව නි ජනතාවට න්තం ාල පහසතුකාම් රහ හ ීම හැකි යි නිవ ෝ అంట කා ර ද ැව ෞ සාක ా කද සඳන් කළ. ො 19 හෙවත් නව කරෝුණා වෛරසිය මේ වන පිට ලෝපුරා විසි හතර ලක්ෂ විසිතතුන් දහස් හාරසිය අනු අට දෙනෙකුට ආසාධනය විතිබෙනවා ඉනි සුවලබයිඇති සංඛ්‍යාව හයලක්ෂ තිස්පන්දහස් අට සිය හැත්තෑ පහක්. මර්ණ සංඛ්‍යාව වර්තා වන්නේ එක් ක්ෂ හැටහය දහස් හතලිස් එකක් ලෙසයි. ලෝපුරාරටබල සහ ස්වෑන් පාලන ප්‍රදේශ දෙසිය දහයක වර්සය ්‍යප්ත ීතිබෙනවා තවූ පෑ විසි හතරට චීනයෙන් කොරනා ආසාධිතයන් දොස්තනකුවාර්තාාව තිබෙනවා ඉන් අට දෙනකු විදේශකයන් බවයි පැවස්සෙන්නේ මෙවල විට හුබයි ප්‍රාංතෙන් සිදු ආසාධතෙකු හෝ කොරුණාරෝගී මණයක් වර්තාවන් න්නේේනැහ. වර්තා වන කොරණ ආසාධතයන් සංඛාව අවමවීමත් සමග වෙරලතීරයන් ජනතට වෘතු කිරීම ඔස්්‍රලියයා ලධහරීන් පියවර ගෙනැතිබෙනවා එඒත් පනවාත නීතිරීති ඉදිරි සති හතර කාලයක්සන හා බල පැවස්වන බයි අ්‍රමාත්‍ය ස්කට් ොරිසන් පවසන්නේ. ංගපූුව තුළ කරෝුණා ආසධතයන් සංඛ්‍යාව,වාර්තාගතලෙස හළ ගොස්තිබෙනවා. ගත වූ පෑ විසි හතරට එරටින් වාර්තා වූ ආසධතන් සංඛ්‍යාව. එක් දහස් හරසී විසි හයක්. ඉන් බහුතරේ විදේශ්‍රමිකයන් බවයි එරට සෞඛ්‍යමාත්ත්‍යංශය පවසන්නේ. කොරෝුණා වෛරස ව්‍යප්තිය අවමකිරීමට ඉතාලිය වසාදමා සති හතක් ගත පේතිබෙනවා සනාගතයන් දෙනකුට ඒදිනේදී වෛරසය ආසාධනවී මත් සමඟ දෙවනටේ වරස ්‍යප්‍යයක් සම්බන්ධයෙන් බලපරොත්තුව හකි බයි එයටට සෞඛ්‍යශ පවසන්නේ. මලාලනෝ ෙර්රගම ලම්බාර්ධියය ඒවගේ කෝමය ප්‍රදේශවල සින්න ශ්‍රීලාංක ජනතාවත් දුස්කපතා වාශික මහුණ පාතින විතාාලිය කොසල් ජෙනරල් කාරලයක් ඒගේම ්‍ර ලාංකිකයන්ගේ සතුදුලක් ්‍රච්ච සවිධනත් මේ වනවිට අසරන භාවට පත්වෙලා තිබෙන ශ්‍රීලාංකිකයන්ගේ අශ්‍යතා ඉටු කරලීම සඳහා ඒයේ දිනේසික අ දින දක්වා ඔවුන් විෂ පවැිලවක් හොේ න ට ක්‍රාත්ම කමින් පවතිර. වෛරස ්‍යාපතිය මැඩලීමට සියලු දෙෙන එක්ව කටයුතු කිරීම කාලීන අවෂ්තාවක් බව ඉන්දී අග්‍රමාත්‍ය නරෙන්ද්‍ර මෝදී පවසනවා. වෛරසය වැලඳීමේදී ජාතිය ආගම, කුලිය හෝ භාෂාව අර නෝන බවයි ඉන්දී අග්‍රමාත්‍යව රයාාපයෙන් බදයෙන්නේ මෙ වනවිට ඉන්දියාවේ කොෝණ ආසධිතයන්ගේ සංඛ්‍යාව දහත්දහසෙක්මවාතිමෙනවා. Brit්‍රතාානය වයිරසේ උපරිමතත්වයට පත්ව ඇදයන්න තවමත් පැසි නොහැකි බව එරට සෞඛ්‍යංශ පෙන් වාදනවා එයටට රෝහල්තු දෙසිද වූ කරුණා රෝග මණ සංඛ්‍යාව දහසේ දහස්සයෙක්ම වාතිබෙනවා. මෙ අතර සවබූ කොරනා ආසිධතයන්ගේ රුදරය දැනට රෝහල්වල සිටන රෝගීන්ට, ප්‍රතිකාරකිීමට යොදා ගැනිීමද හස දම් වයි එයටට සෞඛ්‍යංශය පවසන්නේ. ොන් අසූ හතරක සෞඛ්‍ය ආරක්ෂණ උපකරන අද දිනේද සෞඛ්‍යශවිත ලැබීම නීමමතයි. ිස්ානයේ ජනාතිපති මන්දිරෙ සේවකයන් ප්‍රසකට ෛරසය ආසාධනීව ඇති බව එරයට මධ්‍ය වාර්තා කලා ජනාතිපති කාරි ම්ඩලේ හතලස් දෙනකුටයි මෙලෙස වෛරසය ආසාධනී තිබෙන්නේ. ඒෙත් ජනාතිපති අශ්්‍රප ගානට වෛරසය වැදිී ඇත්්ැයි මෙතෙක් වාර්තාාවීනහ. ස්පාන්්යේ කොනරග මරණ සංඛ්‍යාව විසිදහසඉක්මවාති වෙනවා මෙම මස දෙබන දින මරණ නෞසය පහක් වාර්තාාවීමත් සමඟ එයටට වසදමීම අදා නීතිීති දැඩිෙරුුණා හත් මේ වන විට එරටින් වාර්තාබන්න කරුණා මරණ සහ ආසධතයන්ට සංඛ්‍යාව අවමවෙමින් පවතිනවා රුන ෝගී මරණ සහ සසිධතයන්ගේ සංඛාව අවමවීමත් සමඟ පනවත නීතිීති ලිහිල් කිරීමට ප්‍රංශයපීවර ගෙන ති වෙනවා. එහෙත් සමාජ දුරස්ත භාවය තබා ගනීම, මොකආවරණ භාවිතය සහ ආසධතයන් පරීක්ෂාකිරීම අනිවා යෙවනවා. අවරුදු හැටපාට වඩා වයිස අය සැත්තැම්බරය වෙනතුරම. නිෝධායන අඇතේ නි සොල සිටියයුතු බවටයි අගමැති දඩුව පිප් මහතා සඳාන්ක ලැබේ. මයි එකොසනදා පස ියුතක බලා පපුොත්තු වනවා පස්සෙනක සමලි ක්ඩෑම් හැටියටයි පසල්ුවට මනැට කිීම බලාපරත් වන්නේ බසතේපටන් සෑම නිවසකටම මකාවරන ලබ ගැනීම හැක්කමක් රජේශ සලස ලබවා. ෛර ්‍යාපතියත් සමඟ වසා මමා ඇති ඩිස්නි සමාග මේ සේවකයන් ලක්‍ෂයකට පමණ ගෙවිම් අහිටුවීමට, පාලනනාධිකාරය ීරණය කරති වෙනවා ගෙවිම් අහිටුවීමත් සමඟ. ඩොල මලියන පන්සේක පමණ මුදලක් ඉතිරිබෙන බවයි ගණන් බලාඇත්තේ ලොෝ ප්‍රමුගතම සමාගමක් වන ඩිස්නි සමාගමට අයත් තේමා උද්‍යාන සහ හෝටල් ඇමරිකාවා යුරෝපය සහ ආසියාවතුළ පිටා තිබෙනවා. COොවිD-19 කියලා කියන්නේ බයංකාර අභියෝගයක්. ඒ අභියෝගයට අපි රටක්පිදියට ඉතාම ශක්තිමත්ව මුොහුණ දෙමින්ඉන්නේ. හැබැයි හොඳට මතකතියාගන්න මේක අතුර යනා වගේ වැඩක්. බොහොම පරිස්සමින් යන්න ඕන ගමනක් අපිඒ ගමන පරිස්සමින් යමු. ඇදිරි නීතිය පණවන සහ ඉවත්කිරෙන වේලාවන් සංශෝධනය කරති වෙනවා. ඒ අනුව කොළඹ ගම්පහ කළුතර පුත්තලමයාල දිශ්‍රීකවල දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය ලබන විසි හත්වන සඳුදා උදෑසන පහදක්වා දිර්ගකිරීමට අයි පියවරගෙන ඇත්තේ. ලින් නිවේදනය කරන ලද එක් දිිස්ත්‍රික්වල ඇදිරිනීතිය පනවන සහ ඉවත් කරන ේලාවන් මෙයනුව සංශෝධනය කරතිබෙනවා. කොළඹ ගම්පාහ කළතුතරා පුදලමය ස්ත්‍රි හැරු විට සෙසු දිස්ත්‍රිකව අද පෙවරුවේ ඉත් කරනු ඇදිරි ීතිය අපප්‍රේල් විසි හතරවනදා දක්වා ක්‍රියාත්මක වන්නේ රාත්‍රී අටේ සිට අලියම පහදක්වායි. ප්‍රල් සි හතවනදා රාත්්‍රීට එම දිිස්්‍රිකවලට පැවෙන ඇදිරි නීතිය ලබන විසිහත්වන සඳදා උදේසන පහදක්වා බලාත්මක බයි චනනාතිපතිමාත් ්‍යංශී නිේදනඒ කළ. ඒයනුව සත්‍යන්තේ වන අප ප්‍රේල් විසි පස්ස වන සෙනසුරදා හා විසි හායවන එරිදා දෙදින මෙම දිිශ්‍රිකවල ඇදිරි නීතිය අක්ඩව ක්‍රියත්මක වනවා. කොළඹ ගම්පහ කළතරා පුත්ලම මෙයන දිශ්‍රිකවලට ඇැළුවීම මෙම පිටවීමද සම්පූර්ණයෙන්ම තහනම් කරතිබෙනවා. දිරි නතිය ක්‍රාත්මක කරන කාලය තුළ අධ්‍යවශ්‍ය සේවා පවත්වාගනයාම සහ, ක්‍රෘෂිකාර්මික කටයුතුවාදය සම්බන්ධයෙන් මීට පෙ ප්‍රකාශයට පත්කර ඇතිකොන්දේසිහා උපදෙ. ඒ අයුරින්ම පවතින බවයි ජනාාතිපති මාධ්‍යංශය නිුත් කල නිවේදනයේ වැඩතුරටත් සඳහන් වන්නේ. ඇදිරි නීය ලිහිල් කළ ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවා ක්‍රියත්මකකිීමට කටයුතුතදා ඇති බව මගේ ප්‍රවාහන කළමනාක නමාත්‍යංශය පවසනවා ස්රත ආරධහහත්සයක් ධාවනයට එක්කිරීමට පියවරගෙන ඇති බවයි ලංකා ගමනාගමන ම්ඩලය පසන්නේ. සෞඛ්‍යංශ නිු ක ආක්ෂක ක්‍රමවේද. අනුගමනේ කරමින් ජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතයට ගතයුතු බව රජයාවදධහරණය කරනවා. සියලු ආකාරයේ උත්සව වන්දනා සහ විනෝධචාරිකා සැනකෙි පෙරහැර රැස්ව මාධී නැවත ැනුම් දෙනතුළ තවදුරටත් තහ නම් වනවා ජනතාව ක්‍රස්්වන ආගමික කටයුතු අත් හිටුවීමටයි පෙවර ෙනැතිබෙන්නේ. ි ීතිය වත් කරුණු දිස්්‍රික වල ජනතාවත් ්‍යවශ්‍යාහාර ඇතුළු අනිුත් ද්‍රව්‍ය මිදී ගැනීම සඳහා නගරා පමිමින් සිටියයා ජනතාව සෞඛයෂ නිකුත් කල උපෙස් පිදිමින් හන්ඩ මිලදී ගනීම ඇළු නිුත් කටයුතු සිදුකරන අුද දගහැකිුණ. මෙ අතර එම උපදෙස් කඩකරමින් ඇතැම් පුද්ගලෙන් කටයුතු කරන ආකාරේද දක්නට ලැබුණා. උදෙසරහසිට දොහදක්වා කාේතුළ දිරි නිීතික කඩකල පුදගලන් පනස් දෙදෙනකු අත්තනංගුවට ගෙනති බෙනවා. පොිස් මුූලස්ථනයේ සදහන් කළේ රතවවාහන දහ අටක් පොලස් හරයට ගත් බයි ඒනුව දිනීතය කඩකිරම හේතුෙන් දක්වාත් අනංගුවඩ නැති පුද්ගලින් සංකාව තිස්හතර හස එක සියාසූතුනක්. රතවාහන අටහස් සත්්‍යය තිස් දෙක් පොලිස් ාරයට ගෙනතිබෙනවා. ොරෝුණ වසංගතයේ හේතුවෙන් ඉදිියයාහා පාකිස්ථාන විශ්වවිද්‍යාල වල සිරවී සිටින ශ්‍රී ලංකික ශේෂිචාවන් සියකරාසන්න පිරිසක් හෙට පස්සවරුවේ එදදිවයින්ට පැමිණිණ බව අමාත්‍ය ප්‍රසන රණතුන්ග ම හතා පවසනවා. කට්නාක ගුවන්තුරපලේ නිරක්ෂණ චරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියයා සිටියා. ෙටදාවස දෙෙනකොට අපි ලාපොත්වයවා ඉන්දියාවේ හා පකිස්්ානය වගේ රටවල්ලල ඉන්න ශිෂ්‍යාවන් ප්‍රමාණය පලිවෙනි කන්දාෑයම හෙටගේන්න. ගුවන්තොට කොල මේ වෙනකට ඒ සඳහා සබපෘත්තුම ඇතුළූ. ඉලධරි ්‍රදාානම්බල තිනවා එන සියලු දනාවම ඒ සෞඛ්‍යන්සව උපදෙස්පර්තිදි නිරෝධායනකට ලක්කරනවට පරීක්ෂ කරනවාද. ඒ සඳහා යුදහමුදාවත් ගොන් හා මුදාවත් ගුවන් කාරමන්දලයටට උදවරම කිසු තියක් වගේ ්‍රමාණය ලංකාවට පලිවෙනි කන්දාෑයම කියයන්න බලාපොරත්තු වවා. මින්තු තිවරය ගැන ැතිවරණ කොමිසම හා අංශ කිහිපයක් අතර විශේෂ සසාකච්ඡාාවට කහිපයක් පැවැත්වනා. ලබන විසපසුන්දාාට දීතිබූ පාලමිීතු මතිවරණය කොෝණ වෛරසය හේතුවෙන් දින නියමයක් නොමැතිවකල් දෙමීමට මැතිවරණ කොමිසම පසුගේදා තියරණය කලා. ඒ අනුව රටේ පවතින වත්මන් වාතාාවරණය විශ්ලේෂණය කොට මැතිවරණ දිනේ ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසම තිීරණය කොට තිබෙනවා. ඒ සම්බඳින් අද පෙරෝරව සිට ැතිවරන කොමිසමේ සමාජකන් සහ, රාජ්‍ය නිල්ධහරීන් අංශකිහිපයකින් සාකච්ච සඳහා සහභා ියුණ. සෞඛේවා අධ්‍යක්ෂ ජඩල් විශෂඥ වෛද අනිල්ජසිංග මතා ඇතුළු සෞඛ්‍ය අංශයේ ප්‍රධානන් සමඟ පෙවරව සසාකච්ඡාප පවැත්වනා. එෙන්ම දිිස්්‍රික්ලේ කමරුන් සමඟද මැතිවරණ දිනේ තිීරණයකිරීම පිබඳ සාචාපැත්තුූ බව මැතිවරන කොිෂණ ආරච ර්ග පවසනවා. තැපල් දෙපාර්තමන්තු ප්‍රධනීන් හා රජ මුදරණාල ප්‍රධානීන්ද අද සාකචාවට එක් වුණා. ක්ෂක්‍රානන් සමගද මැතිවරන කොමිසම හෙට සහච්ඡාකිීමට නියමටයි. සියලු කරුණු සැලකිල්ලටගෙන කල්දමුූ පාර්ලිමින්න්තු මතිවරණය පාත්න දී පිඳව හැ නේදී දේශපාල පක්ෂණකයන් සමඟද සකච්ඡා කර නොඇති කෘෂී හා සෙසු කරර්මාන්ත දිස්ත්‍රික් මටමින් සංවර්ධනයට ජනාධිපති ගෝටාාවභේ රාජපක්ෂ මතිතුමාගේ අවධාන යොම්මුුවතිබනවා. තේ ්‍රාත්මකිරීම දිස්ත්‍රෙක් ලේකමරන්ගේ මොලිකත්වඇසඳදකරීමටයි පියවරගෙන ඇත්තේ. දිවනි සීල දිස්ත්‍රික් ඒ බද්ධ කරමින් කෘෂ නිෂ්පාදන මිලදී ගැනීම ගවඩා කිරීම හාබෙදාහැරීමට නව්‍යන්ත්‍රනයක් ඇතිකිීම සම්බන්ධෙන් ජනාධිපතිතුමාගේ අවධහනී යොම ීටබෙනවා ඒ දිස්ත්‍රික් ලේකමරුන් සමග ජනාධිපතිකාරයයාලේද පවැවති විශේෂ සහකච්චාවකදී. ඕ අරසිසය ර්ධනයටකගත් ක්‍රියාමාර්ග සාර්ථක කරගනීමට දිිස්ත්‍රික් ලේකමරුන් ලබාදුන් සයෝග ජනාධිපතිතුමා මෙහිදීගේ කලා දැම් මේකත් එක්කා පි උනන්දු කරනා හොඟත් කර්මාන්තකරුවන්ට දිරිමත් කරනම් විදේශය කර්මාන්තවලට එන්න කෙලාාපයා ඇඟලුම් කර්මාන්තය දිලන්න ඇයට අපි කියල තිෙන්නේ මේක දයිවසිෆයි කරන්න කෘෂිකර්මාහන්තය විවිධ කර්මාන්තවලට යොමු කරන්නගෙන ඒයාගේට අවශ්‍ය උදවන්තරන් දෙන්න විශාල. ප්‍රමාණයක් ස්වෑන් රැකියාවල සහ ්‍රජුවම රැකියාවල ේදිලා හිටියයාගේ ජීවන්න උපාය නැති වෙලා තියෙන. ති මේ වගේ ඇය ගැනත් අපිට බලන්නට සිද්ධ වෙන. ජන ජීවිතය යතා තත්වයට ගැනීමට මොනවිදියට ද රජයක් හැටියට අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ කියන එක ගන ක්‍රියාත්නක වෙලා එක කරන්න එක පිතාමත්ම ්‍යයාමශ්‍ය වෙනවා මේ ඉදිරී මාස කීපය තුළ. පවත්නා වාතාාවරණී සග බොහෝ පිරිස් ගොවින්ගෙන්මිදිීගන්නා ෘෂබෝග රිජුව පාරිභෝගික අලවිකිරීමේ නිර්තව සිටනවා. එහි වාසිදාක බව පෙන්වාදුන් දිස්ත්‍රික්ලේකමරුන් මෙමගින් ගොවියාටමෙන්ම පාරිභෝගකයාටද සහන සැසිඇති බව ප්‍රකාශ කලා. ඒ ශක්තිමත් කරමින් ඉදිරියටගෙනයාමට නීතිම එක්කම වේදයක් සකසේ වැදගත්කමද ඔඕවන් පෙන්වාදුන්නා. දිස්ත්‍රික් මට්ටමින් ශීතාගාර හා ගබඩා අස්ථාපනය කර දේශීය බේජ නිස්පාදනය සිදුුලේතු බවද දිස්ට්‍රික්ලේකම්මරන්ගේ අදහස වුුණා. දීවර සංස්ථාවමින් කෘෂි අස්සනු මිලදී ගනීමට එලවලු සංස්ථාවනි ආයතනය කවශ්‍යතාව කරහිද මෙම සකච්ඡාවිදී අවධානය යොම වුණ. මොඩුබිම් වගාකිරීම වගාන කොළබින් ආරක්ෂකංශ හා බන්ධනාගර ණැඳවුවන්ගේ දායකත්වයෙන් අසඇත්දීම යටි බෝග වගාවෙන්ම කුඹරු නිරාස්තෘිත වගාන්ට ගොවින් දිර්මතරීමට පියවර ගැනීම වැදගත්කමද මෙහිදී සාච්චා කරුණ. බ නිෂපාදන කොසු ඉදල් පේෂ කර්මැතුළු දේශකර්මාන්තනග සිටුවීම. දිියර කර නිෂ්පාදන දිර්මත්කිරීම හා කෘෂි සහ කර්මාන්තාසිතර ශේත්‍ර සංවර්ධනය පිළිබඳවඳ දීර්ග වශයෙන් සසාකච්චා කරන අතර. ඒවාට අවච කඩරිනමටියයාමාර්ග ගන්නා ෙසිද ජනාධපතිතුමා උපදෙස් තුන්නා. ජනාධපති லேකම් PBජ. සුන්දර. අග්‍රාමාත ලේකම් ගාමිනී සැනරත් කැබිනෙට லேකම්. අමරසේකර முදල්ලේකම් S. ஆිග රජ්‍ය පරිපාන ලலேකම් එ.හෙපාරாய்්චි. සෞ කෙලෙම් බද්‍රාණජය වර්ධන යුදධහමදාපති උතුර ජන්ඩල් ශවින්ද්‍ර සිල්වා වැඩඹල්න පොලිස්පති CDඩ වික්‍රමරාත්යන මාත්මහත්මීන්ද මෙම සාකච්චාවටසාභාගවුණා. කොරෝණ ව්‍යසනය හමුවේ පීඩාවට පත්වූ පිරිසට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම අද සිට තවදුරටත් පුනුල් කළ බව සමාජ ආරක්ෂණ අමාත්‍යංශය පවසනවා. පෙරපාසල් ගරුවරුන් මෙෙන්ම පෞදගලි බස්වතරය දුරන් හා කොඳස්තරවරුන්ද, රුපියල් ප 15දහසේදීමනාව ලබාගැනීමට සුදුසකම්මල බාසිටිනවා. රජයේසේ නොයිදන අයරුවිද වෛද්‍ය සභාාවේලියාපදිංචි වෛතිවරුන්ටද, රුපියල් පන්දහසේදීමනාව හිමි. හස්තකර්මාන්තකරුවන් අත්‍යන්ත්‍රපේෂකර්මාන්තකරුවන් හා. மகிින් நடத்துதிීමால்ලபன காந்தාවටது, පියල් 15සීමාව හිமி වனවා. ஆதாயம் மහිම குடாதே වතුහිමියන්ට හා பிர්‍රදேஷய மாධத்திவேටது. පල් 15සිීමனா ලබාදීම සිදුවනවා. மட்டமතரව, கிராமிய கமட்டு நிර්தேஷமத்து ගராமிய கர்மாந்த சேற்ற நிறுத்தவன்னன் ගமி மட்டுமே சேவா சபன்ன හා கிராமிய அழுவிக்கණேதின்ன සந்தகாது. පியால் 15සදීමාව නිවසටම ගොස්ලබාදීම அதදිனேச் සිදුக்கරணனா. கட்டடைතු அ්‍යශ நிரேஷ நேேட்டு அக்குக்கனா. ඒරල්ලතේ මයි ම දුවන්න ෝවාමාරරිී ජීවත න තිමේ පන්දාල බිච්ච කන ොක දවක් මේේලායා චීට ජනාතිපෙත්තු මට ඇත්තම ඉස්තින්තවාම අවස්ථාව මම තාවන් කර්මදන ඉදිල හිට. නමුදදැන් කිසි ව්‍යපාරෙක් සිරරිම් කඩටල තියන ප රාදායම්මාරයයක් නැතුවන තිකර ජනතිපති ගොටේ රජපක් සමහත්ම ගෙන වැට පියටම වැඩස රනද දාමක් ති සිරීම නතාවට ියල් පන්දහා දවුණ තාමත්ම වටිනවා මේ අවස්ථාවේදී. පාස්කූ ප්‍රහාාරයෙන් මියගිය තුවල් ලබූ හා අබාධ සහිතවෝ සියලු දෙෙන තමතමන්ගේ ආගමානු කොව හෙටදිනේ සීපත් කරන ලෙස අගමාතය මහින්ද රාජපක්ෂම සිතතුමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පසුගේ වසරේ පාස්කු විරිදා දවසි. එල්ල වුණු මරගෙන මැරන ප්‍රහාරය ආශයාවවිලාා නොයි. ලෝක මට්ටමමුත් සිවිල්වසියන් නිලක්ක කරෙන සිදු කළ දරුණතම ප්‍රස්ථවාදී ප්‍රහාරයි. ඇතැම් තුවායාලකරුවන් තවමක් ප්‍රතිකාර ලබ විනිින්වා. පස්ක ඉරිදා ප්‍රහාරය සිද්ධියෝ දිය ඉලක්ක්‍ර ස්ථානසාභාග්‍යන ත්‍රස්තවාදීගේ නම් ලිපින ඇඳුරුම්පත්තංක හදුරකතනංක පවා අපේ මිත්‍ර රටක බුද්්‍යංශය විසින් කල් තියාමේ එවකට බලයේ සිටි ශ්‍රී ලංකා ආණ්ඩුවට සපය තිබුණක්. ඒ නිසා මේ ප්‍රහාරය පාසුවෙන් වලක්වා ගන්න තිබුණක්. කොළඹ අගරදගුරු අතිහුතු මැල්ක මහාදින ප්‍රංජී තිමිපාණන් මේ ප්‍රහාරයෙන් මියගියය සීකරමින්. ම නිවාසවල පහනක් දල්වන්න කියලා සියලම කතෝලි බැතුමුතුන්ග ඉල් අතිබෙනවා. ප්‍රාස්පීරිතාත් ප්‍රස්වාදී ප්‍රාරය මියගිය තුවල් ලැබූ ආබාධීතරක්ත්වයට පත් වූ සියලු දෙනාම තමන් අධහන ආගමට අනුව සීපත් කරන ලෙස මම ප්‍රියල්ලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලාසිටනමු. ඇදිින් නීතිය ඉවත්කිරීමේ වාසිය කොරුණාවට භාර නොදන්නට මේ ඔබේ දැනගැනීම පිණිසමයි. ඒීට මාසකට පෙර වට ඇදදිරි නීතිය පැනවූේ පාලකයන් බලදහරින් සහ නිලදහරින්ගේ ආරක්ෂාවට නෙවෙයි. සමස්ත වටේම ජනතාවගේ ජීවිත ආරක්ෂාවටයි. වසර තිහක් යුද්ධයක් තිබුණු වටක ඇන්දරි නීතියත් හදිස්සි නීතියත් අපි හොඳටම අත්විඳලා තියෙනවා. එ වගේම තුන්ඩු කෑල්ලකින් නිල නොවන ඇදදිරිනීති දාපු හැටිත් දීෂණයෙන් වටම ලොක්ඩවන් කරපු. අසු හත සහ අසු නවය ඉතිහාසියත් අපට හොඳට මතකයි. ඒදා මනිස්සු ඇඳදිරි නීතියට බය වුණේ මරයි කියන බයියට ඇදිිරිනීතිය දැම්මෙත් ඒකට හැබැයි අද ඇදිිරිනීතිය දාලාතියෙන්නේ මැරැයි කියන බයියට වටේ කිසිම කෙනෙකුට මැරෙන්න්න ඉඩ නොදී. ජීවිත බේරගන්න දාපුූ ඇදිිරිනීතියක් තමයි දැන්තියෙන්නේ ලෝකෙ වචනෙන් කියනවා නං දැන් වටේ තියෙන්නේ නිරෝධහයන ඇදිරිනීතියක් අපි අපේ ජීවිත ආරක්ෂා කරගන්න ස්වයන්වාරණයක් දාගෙන නිවෙස් වලච වෙලා ඉන්න ඕන සොයන් ඇදිරිනීතියක්. ආණ්ඩුව ඇදිරිනීතිය දානෝ බගේම ඉවත් කරන්නේත් ජනතාව ගැන හිතමයි. රටක් හැමදාම ඇදිරි නීති දාගෙන ලොග්ඩවන්් කරගෙන ඉන්න බැහෑ. අපි කාට කාටත් ඌමනා රසක් තියෙනවා. කනවා බොනවා වගේම තවත් වැඩතියෙනවා. බලදහරිරින් ඒ ගැන දන්න නිසයි. ඇඳිරිනීතිය පොඩ්ඩ පොඩ්ඩ හරි ලිහිල් කරලා ඕමනාවන් එකුකරගන්න ඉඩ දෙන්නේ. හැබැයි ඇදිරිනීතිය ලිහිල් කළත් කෝඩුවෙන් පැන්න සතා සූපාවුන් වගේ අපි හැසිරෙනවනම් අපිම නැතිකරගන්නේ. අපේ රටත් අපිවත් නෙවෙයිද. නීතිරීති දාලා අද උදේ ඇන්දිරිනීතිය ලිහිල් කරලා දුන්නේ වෙන්න කිසිම දෙයක් නිසා නෙවෙයි. රට ඉදිරියට ගෙනෙහිල්ලා ජනජීවිතය යළි ගොඩනගන්නයි. බස්සකේ දුම්රිය යන හැටි කියලදීලා තියෙනවනම්. පාරේ යන්න ඕන හැටිත් හොඳටම කියල දුන්න නම්. ඒ ඔක්කොමත් කළේ අපි වෙනුවෙන්න්නම්. අපි අපි වෙනුවෙන් හිතන්නේ නැත්තේ ඇයි! සුරාපානය හොඳ නැහැ කියලා අපි කවරුද්දන්නවා. හැබැයි! සුරාසල් රට පුරාමතියෙනවා. මාසයක් දෙකක් නොබී හිටිය කියලා මැරණ කෙනෙක් ලොෙත් නැහැ. සුරසල් විියවෘත්ත කරපු ගමන් කොෝනාව නෙමෙයි ඊටත් වැඩිදේ ආවත්කමක් නැහැ කියලා. පෝවලීම් ගැහිලා උප දෙසුත් පිළි නොබැද සම හරක් අද උදේ ඉඳලා දකින්න ලැබුණා. සැනකිලිවලට යනවගේ පොදදු ප්‍රවාහනවල යනහැටිත් අපිදැක්කා. මේ ඔක්කොගෙන්ම වෙන්නේ තමුණුත් නැතිකරගෙන රටත් නැතිකරගන්න එක. කරෝනාව ප්‍රභාකරන්ගේ තිරිසන් ත්‍රස්ථවාදටත් වඩා භයනකයි කියලා, හොඳට තේරුම් ගන්න. කරනත් ්‍රස්තයා තමන්ගේ ඇඟ ඇතුළම ඉන්න පුළුවන්. ලඟම ඉන්න කෙනාළඟ ඉන්න පුළුවන්. අඳුරන්නෙත් නැහැ දැකලත් නැහැ. කොහොම කිව්වත් හොයාගන්නත් බැහැ. අන්න ඒ නිසයි ආණ්ඩුවත් සෞඛ්‍ය අංශත් ආරක්ෂික අංශත් විතරක් නෙවෙයි මාධ්‍යයේ අපි හැමෝමත් පුන්න පුනාම ඔබට කියන්නේ. දුරස් වෙන්න සියලු උපදෙස් පිළිපඳන්න ජීවිතය රැකගන්න කියලා. අද විදනය? සදාතනික ශෝකයක් කරගන්නවද. එම නැත්නම් අවධානමට පෙර සූදානම උතුම් කියලා. මමත් රැකිලා අපිත් රැකිලා රටත් රැකගන්නවද. තිරණය වෙනින් කාගිවත් නෙමෙයි අපි හැමෝගිම අතේ තියෙන්නේ. මේ ඔබ හැමෝගිම දැන්න ගැනීම පිණසයි රක්ෂිතය බන්ධනා ගරගත කර සිට හිටපු පාර්ලමින්ත මන්ත්‍රී රජන් රමණයක හතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝ ගැකලා. ොි රජකාරයට බාහ කිරීම සසාපරාදී බලහත්කාරය නිරෝදහනීතු උල්ලංගනී කිරීම යන චෝදනායටතේ රංචන් රාමණයක මහතා පසුගේ දහතුන්වනදා අත්තඩංගුවට ගැනේ. හු පසුගේ දාහතර වනදා ගංගොඩවිෙන මහස්්‍රත් අධිකරණයට දිරිපත්කිීමේ නතුරව, රක්ෂි මන්ධනාගර ගත කිරීමට අධිකරණය නියෝග කලා. එ අනු වදර නඩුව ගංගඩවිල මහහිස්රවත් AMMම් නිහා හතාහමුවේ ැද වවාවස්ථාවේ. සකකාරෙහිට පමමාන්ත්‍රී රංචන් ්‍රාමණයක මහතා රපිය ලක්ෂ දෙකමැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරණ ලෙස මහස්්‍රවත්වරයා නෝග කලා. නඩුව සැප්තමර් විසිට වනදා ජඩිකැඳවීමට නේමිතයි. මේ නිවාඩු සමයේ සිසුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ශක්තියක් දෙමින්, ගුරු ගෙදර නව රූපවාහිනී අධ්‍යාපන නාලිකාව අද විකාශන කටයුතු ආරම්භ කලා. ඒ හැදන අපි හදන තැන තේමාවෙන්. ජනාන්ිපතිතුමාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ මඟ පෙන්වීමයටතේ ජාතික රූපවාහින සංස්ථාවේ මාධ්‍ය දායිකත්වේනු ගරුිතර අධ්‍යාපන නාලිකාව ක්‍රියාවට නැංවනේ අද පෙරවරු අටේ සිට රාතුරී හත දක්වා සහ රාතු්‍රි දහේ සිට රාතු්‍ර දොළහ දක්වා ගුරුගිතර අධ්‍යාපන වැඩස හන් සමඟ සිසු දරුවන්ට එක්විය හැගේ හෙට සිට සෑමදිනකම පෙරවරු හතරේ සිට අධ්‍යාපන විකාශය ආරම්භගරෙනවා උසස් පෙළ කලා වානිජ විද්‍යා සහ ගනිත මෙන්ම තාක්ෂණ විශය දහරාවට අදල විශයන් මගින් ආර කරෙනවා. සාමාන්‍ය පෙරසසුන් සඳහා සිංහල දෙමළ ඉංග්‍රීසි ගනිතය විද්‍යාප සහ ඉතිහාසියන්න විෂාන් ආපරණය කරෙන බවයි. අධ්‍යාප නමත්‍යංශය සඳහන් කරන්නේ. අලවෙනි ඒලාංකී අධ්‍යාපන නාලිකාව ලෙස්ට මේ නාලිකාව ජාතිය දරුවන්ට පිල්න්න කරවා සිංල භාෂාවෙන් හ දමිල භාෂාවෙන් ආරම්දකෝසික ක්‍රාත්මක වෙන යගේම මේරකේ සියලුම මාධ්‍යාසන පිල්ලිමක් කරනවා දරුවන් වෙනුවෙන් තවත් යමත් තක දනවා යිතියෙන් අයතනය රූපහනි ස්කෝලි තාම දරපේ වලසරහ. එති ඒ වගේ ස් සෑම ආයතනයක මාධ්‍යාතනයක්ක්ම දරුවන් වුවෙන් වැඩ ඉඩක් වෙන් කරන ෙකිලක්ි විශ්වාාස කරවා. එයවසංගත තත්ත්වය නිමානමෙන් පස්සේ වඩාත්පුළුල්ල වඩාත් දියුණෝ අංග්‍රෝපන්ගේ එකතු කරමින් මේ නාලකාවන් ඉදිරටගෙන යනත අපි පලාපොරත්තවා. කොරෝණ වරසි්‍යප්තිය පාලනය සඳහා රජයගෙන යන වැඩ පිළිවෙල මැතිවරණය ඉලක්ක කරගත්තක් බවට විපක්ෂයේ ඇතැම් අන්තිවරුන් ගැෙන චෝදනා ප්‍රතික්ෂපර බව හිටපු පාර්ිමින්තන්්‍රී රෝහිත අභේගෙන වර්දර මතා පවසනවා. ලංකා පදජන පරුණි නිළුම් මවත කාර්යාලි පැවති මමාධ්‍ය මේදී. එමහතා මේ බව කියා සිටියා. අපේ ප්‍රමුකතාවය මැතිවරේ නොවේ. අපි මේ රෝගය මර්ධනය කරන්න ලෝකයේ අනිත්‍රටවලට බැඩිය ඉතා එක්මනින් තීන්තුදුරණගත්තු රටක් ඒකෙන් යම් ජයග්‍රහණයක් මෙර ලබල තියනවායි කියන. ඒ දේ ලැබෙනයකට විපක්ේ රුද්ධයි කොරුණන හැදනොට UP කෙ හැදනව පහොට්තු ග කියල හැදනවද කියල හදනවත් මේ හමෝටම හැදනවා මේ කොරුණන්ග පිසගුන්න ඇත් එතකොට එවැනිත්වක රටක් හැටියටි හම ම තන්නවන මේක මර්ධනය කර ගැනීමතම රේ ජයග්‍රහය ටයන්නේ මන්ත්‍රීවරකට මනා කල්ල තියනවා පුළුවන් මත් ීනවා නම්. මේ ලාමියෝජනාආධීපියක ප්‍රතික්ෂේප කල්ල නැවත කැඩිච්ච යුවMP එකට වැෑල්ඩින් කල්ල සන්ධානයක් කෙරට එකට එන්න පුළුවන් තත්ත්යක් ගැන තමයි මේ දවසන සාකච්ඡාය මේකයි ඇත්ත හිටපු පාර්ලිමේන්තුමන්ත්‍රී මනු ගනිේෂන් හතා පසුගේ දිනිික ප්‍රකාශ කර සිටියේ කොරුණ ආසාධිතීන් සම්හන්ධයෙන් රචය දිරිපත් කරන සංඛය දත්ත සසාාව්‍යය පවයි දැන ආ්ඩුව ඉරිත් කරන්න අ ආකතිතියන්ගේ සංඛයා පිළිබඳ අපි විශ්වාසයක් නැත පොලිසි අම්දාපපු දියන්සි අදරෙස් පන්දාසිර පනස්ස ෆෙස්කන්ටෙක් අයවා අදනාග තිනවා. ත ටෙස්ටිංක් එකකබස් නෑ අඩු පාතිර වල කිවවා ද ඩ ඇවිල්ලනේ. ද ඩු ඇවිල්ල! වැඩ! ඔහුගේ මේම ප්‍රකාශයටත රෝහහි තායකුණ වර්තන මහතා පිළිතුරු න පාතුන්න. ප්‍රතික්ෂය කරනවා තර්වේ හෙලාදක්කින. ඔවකරපු ප්‍රකාශ. හ රස් පොලිසි රගන කිහිල්ලලා රාස් පොලිසියම් මහුගේ කටුත්තරයක් ගඩ ඕනා. රටේ බුද්ධ්‍යන්සය සෞඛ්‍ය සේවාවල් හෝ නොදනුවත්තව කොරෝනාරෝගීන් ඉන්නතැනත් දන්නවන මනෝගනේෂන් ඒක අහන්නදින මනෝගනේෂන්ගේ. සාධාරණයිනක ඇබයි එකට බයිලාද කො මනෝගනේෂන් කියලා නෑ මම හෙව දෙයක් කිවනෑ කිය. ඉතාම වැරදි. මේ වෙලාවේ රටක පුරවැසිෙක් හැටියට මේ වසංගතයෙන් බේරණ වෙලාවෙදි වැරදි තොරතුරු ලබාදීම ඉතාමත්ම සික් ල් කි. ෝනා මර්ධනය සහ ආර්ථික පුනර්ජීවනය සම්බන්ධයෙන් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් විරතුන්ග මහතා ජනාතිපති ගොටාබේ රාජපක්ෂ මැතිතුමා සමඟ ලෙසා කච්ඡාව අද රාත්‍රී අටයිත්තිහට ස්වාධීන රූපවාහිනියෝසේ විකාශය කෙරෙනවා. එය වසන්තම් TVව වසන්තම් FMම් හා ලකඩ ගුවන් විදිලිය ඔසේද සමගාමීව විකාශය කිරීමටයි කටයුතුයොදා තිබෙන්නේ. පොරෝනා මර්ධනය සහ ආර්ථික පුනර්ජීවනය විෂයකොට ජනාධීපති අතිගරු ගෝටාභය රාජපක්ෂ ැතිතුමා සමක ජනාධීපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුන්ග මහතා කළ සාකච්ඡාව අද රාතුරී අටයිතියට විකාශය කෙරේ ඒ සමගින් සවසාහි තිය ස්වාදනරපනී ප්‍රධානපුුවත්විකාශය අවසන්. යන් තමයමු මේනග ප්‍රවෘති විකාශය සමගින්. www.ipnnews.lk